එතකොට මේ දක්ෂයි කියන වචනය පැහැදිලි කරන්නත් කරුණු ගණනාවක් ධර්මයේ තුල තියෙනවා. පින්නතේ සාමාන්‍ය ලෞකික ලෝකේ දක්ෂයෙක් වෙනවට වඩා ධර්මයට අනුව දක්ෂයෙක් වෙන්න පුළුවන් නම් ඔහු තමයි හැබෑම දක්ෂයා. එලව මෙලව දෙකම දිනන කෙනෙක්. අපි සාමාන්‍ය ලෝකෙත් නොයෙක් කටයුතු වලට නොයෙක් දක්ෂයෝ ඉන්න බව කතා කරනවා. සමහර අය ඉගෙන ගන්න දක්ෂයි. සමහර අය කෘෂිකර්මාන්තයට දක්ෂයි. තවත් සමහර අය කාර්මික කටයුතු වලට දක්ෂයි. තවත් සමහර අය සොයා ගැනීම වලට දක්ෂයි. මේ ආදි වශයෙන් තව තව දක්ෂතාවයන් ඕන තරම් දක්වන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ හැම දක්ෂයෙකුටම වඩා හැබෑම දක්ෂයා බවට පත් වෙන්නේ තමන්ව පාලනය කරගන්න පුළුවන් පුද්ගලයා. තමන්ව පාලනය කරනවා කියලා සඳහන් කරාම හිතේ ක්‍රෝධය ඇති වෙනවා. ඒ ක්‍රෝධය පාලනය කරන්න පුළුවන් නම් ඔහු මේ ලෝකේ ඉතා උසස් දක්ෂ පුද්ගලෙක්. රාගය පාලනය කරන්න පුළුවන් නම් ඔහුත් මනා දක්ෂයෙක්. තෘෂ්ණාව ක්ලේශය පාලනය කරගන්න පුළුවන් නම් මේ තමයි පින්නදේ හැබෑම දක්ෂයෝ. සමහර වෙලාවට අපි අර මුලින් සඳහන් කරපු අධ්‍යාපනයේට දක්ෂාය, කාර්මික කටයුතු වලට දක්ෂාය, කුෂිකර්මාන්තයේට දක්ෂාය, මේ නොයෙක් ක්‍රියාකාරකම් සඳහා දක්ෂාය සමාජයේ ඊටාම උසස් ආකාරයෙන් වැජබෙනවා. ඒ දක්ෂතාවය නිසා කොයිතරම් උසස් විදිහට සමාජයේ වැජබුණත් මරණයෙන් පස්සේ ඔහුට නිරය උරුමයි නම් ඔහු හැබෑ දක්ෂයෙක් නොවන බවයි මේ සඳහන් කරන්නේ. එහෙනම් හැබෑම දක්ෂයා වෙන්නේ අපි සඳහන් කළා කෙලෙස් පාලනය කරගත්ත පුද්ගලයා.